රටතුල ක්‍රමක්‍රමයෙන් ඉන්ධන අර්බුදයක් වර්ධනය වෙමින් පවතිනවා. එහි එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස විදුලි බල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා මේ වන විට විටින් විට විදුලි කප්පාදුවකට යාමට සිදුව තිබෙනවා. කැලණිතිස්ස බලාගාරයට ඩීසල් නොලැබීම නිසා මීට දින කිහිපයකට පෙර විදුලි බල උත්පාදනය ඇන හිටියා. යලිත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් ලබා දීමට එකඟ වීමත් සමග දින 3ක් වැනි කෙටි කාලයක් සඳහා යාන්තම් විදුලිය ලබා දෙන්න හැකියාව විදුලි බල මණ්ඩලයට ලැබුණා. ඒත් ඒ දින කිහිපයක් දැන් පසු වෙමින් තිබෙන්නේ. විදුලි බල අමාත්‍යවරයා නම් පොරොන්දු ලබා දෙනවා විදුලිය කපන්න නැහැ, අඛණ්ඩව විදුලිය අපි දෙනවා කියලා. ඒත් පවතින අර්බුදය නිසි ලෙස හඳුනාගෙනද ඇමතිතුමා එවැනි ප්‍රකාශ කරන්න කියලා පැහැදිලිවම ජනතාවට ප්‍රශ්න කරන්න වෙනවා. අපේ විදුලි බල ඇමතිතුමා කියන දේවල් පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ජනතාවට මතු වුණේම ඇමතිතුමා කරන්ට් කපන්න නැහැ කියලා පැයයි දෙකයි ගත වෙන්නේ විදුලිය කපන්න කාලසටහන් විදුලි බල මණ්ඩලය නිකුත් කරන්න පටන් ගත්තා. අඛණ්ඩව විදුලිය දෙනවා කිව්වට සැරින් සැරේ විදුලිය කපන්න පටන් ගත්තා. ඒ විදිහටම ඇමතිතුමා ඊයේ දින ප්‍රකාශ කළා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉන්ධන අර්බුදය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද දිනේදී සිදු කරන බව. අද දවසේදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යට තවත් ප්‍රකාශයක් කරනවා. ඒ තමයි ඉදිරියේදී අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගන්නට ලංකා IOC ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා හෙටින් ආරම්භ කරන බව. මේ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යට කළ ප්‍රකාශය. ජනතාව චෝදනා කළේ ඇමතිතුමා කරන්ට් එක කපන්නේ නැහැ කියලා කිව්වා. නමුත් විදුලි බල සාමාන්‍ය අධිකාරීතුමා කිව්වා විනාඩි 40ක් මේ කරන්ට් එක කැපීමක් සිදු කරනවා. ජනතාවට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් අපි උත්සාහ කරේ විදුලි විසන්ධි කිරීමක් නැතුව යන. නමුත් ඉල්ලුමට සරිලන බාධාරිතාව නැත්තම් ඉංජිනේරු මහත්තුන්ට සිද්ධ වෙනව එක පාලනය කරන්න. ඒ නිසා තමයි අවම ප්‍රමාණයක් ඒගොල්ලෝ විදුලිය කප්පාදු කරේ. මම ඒ ගැන ඒගොල්ලන්ගේ විමසුවා මේ. කන්දෙල් ඇමතුමා ප්‍රකාශ කරනවා පෙර ඉල්ලීමක් කරේ නැති නිසා තමයි මේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ කියලා. කන්දෙල් ඇමතුමාගේ ගිල්ලන දෙයක් නැහැ. විදුලි බල අමාත්‍යාංශයේ තාප බලාගාරවලට ඕන කරන විදුලිය ඒ අනුවම හැමදාම තෙල් සංස්ථාවට දීලා තියෙනවා. ඔබතුමාට සහතික කරන්න පුළුවන්ද ඉදිරියේදී විදුලි බලය කප්පාදුවක් සිදු වෙන්නේ නැහැ කියලා? අපි ඇත්ත වශයෙන්ම මාංශයෙන් කප්පාදුවක් නැතුව යන්නේ. ඉතින් කවුරු හරි කඩා කප්පල් කාර්ය කෙනෙක් අපේ ප්ලාන්ට් එක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණේ නැත්නම් යන්න. දවස් 3කට පමණයි දැන් ඉන්ධන ප්‍රමාණවත් වෙන්නේ. ඒ හින්දා අපි විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගෙන් හරි අපිට ඉදිරි දවස් කීපෙට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඒක සහතික වෙන්න පුළුවන්ද? ලබන්නේ මම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න හෙට කියලා. මමත් ඕනනම් එන්නම් ඒකට කියලා. ඒ කියන්නේ දවස් 3ක් සඳහා මේ විදුලිය කැපෙන්නේ නැහැ කියන එක දැන් සහතික කරන්න පුළුවන්. ඔව්. එතකොට 22 වෙනකන් අපි කොහොම හරි මේ තෙල් හොයා ගන්න ඕනේ බුදුන්. රට තුල දැවැන්ත විදුලි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුල විදුලි ඉංජිනේරුවන් මේ වන විට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සූදානම් වනවා. ඒ විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරමින් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විදුලි ඉංජිනේරුවන් අවධාරණය කර සිටියේ නව සාමාන්‍ය අධිකාරීවරයාට එරෙහිව තමන් හෙට ලෙඩ නිවාඩු දමන බවයි. අපි විදුලි අර්බුදයේ විශේෂයෙන්ම තෙල් ප්‍රශ්නයක් තියෙනවා. 22 වෙනකන් තමයි දැවි තෙල් තියෙන්නේ. 22 වෙනකන් දැවි තෙල් ලබා දෙනවා කියලා පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණත් දැනට දැවි තෙල් තියෙන්නේ අපේ හෙට දිනේ දක්වා පමණයි. ඒ වගේම ඩීසලුත් හෙට දිනෙන් ඉවර වෙනවා. ඊට පස්සේ තෙල් කොහොමද ලැබෙන්නේ කියන එක මත තමයි විදුලිය ලබා දීම කොහොමද කියලා තීරණය වෙන්නේ. තෙල් නැව දෙකක් ඇවිල්ලා මුදි තියනවලු. ඉතින් ඒවට දොර දෙන්න බැරුව ඒ ප්‍රශ්න නිසා තෙල් ලබා ගැනීමට නොහැකියාවක් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා අත්වල බැඳගෙන මේ තෙල් ප්‍රශ්නයට මේ විදුලි අර්බුදයට කොහොමද මුහුණ දෙන්නේ කියලා කටයුතු කළ යුතුව තිබියදී ඒතොර මේ අපේ සභාපතිතුමා සහ අපේ සාමාන්‍ය අධිකාරීවරයා කලේ වෙනත් අර්බුදම මවමින් හිටියා. ඔවුන්ගේ වෙන ව්‍යාපාරික අරමුණු කරා යන්න දූෂිත ගනුදෙනු කරන්න. ඒක තමයි සිද්ධ වුනේ. අපේ සභාපතිතුමා ව්‍යාජ සාමාන්‍ය අධිකාරීවරයෙක් පත් කරලා තියෙනවා. අපි එදා කිව්වා යුගදනවි ගිවිසුමට සාක්ෂි අස්සම් කරපු මහත්වර දෙන්න තමයි මේ. ඒ ව්‍යාජ සාමාන්‍ය අධිකාරීවරයා පත් කිරීමට අපේ සම්පූර්ණ අපගේ විරෝධතාවය පළ කරලා අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යනවා. අපි හෙට උදේ 10ට විදුලි මණ්ඩලයේ ඉංජිනේරුව ප්‍රධාන කාර්යාලයේ ඉදිරියට රැස් වෙනවා. අපි සාමකාමී උද්ඝෝෂණයක් කරනවා. අපි හෙට රොස්ටර් ඩියුටිස් වල ඉන්න ඉංජිනේරුවන් හැර අනිත් අය සියලුම දෙනා හෙට ලෙඩ නිවාඩු දානවා. අපිට ශනිකව මේ සඳහා විසඳුම් ලබා දුන්නේ නැතුනොත් අපි අනිද්දා දිනේ ඉඳන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹෙනවා. දින කිහිපයකින් වැඩ වර්ජනයක් දක්වා යන ක්‍රියාදාමයක් බවට පත් වෙනවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.